අයිබෝවන් දිනපතා විකාශනය වන ලංකාවේ ප්‍රථම සහායකම බෞද්ධ පුවත් විකාශයත් සමගින් අදත් ඔබ හමුවන මම රවිශෂාර මදුවන්ත ප්‍රථමයෙන් නවධානය පුවත් සිරස්තල වෙත. කොටුවේ ගෙදර සුධර්මෝදය විහාරස්ථානයේ අභිනව විහාර මන්දිරය විවෘත කෙරෙයි. ඔසොන් පොහොය වෙනුවෙන් අනුරාධපුර සූදානම අටමස්ථානාධිපති නාහිමියන්ගෙනුත් අනුශාසනාවක්. කන්දේ විහාරයේදී සසුනට පූජා කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ. විදුබිමේ 70 වැනි වසරට ආදිකතෘන් වෙත කළ පුණ්‍යානුමෝදනාව. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරස්ථානයේ අභිනවයෙන් නිදි කරන ලද අභිනව විහාර මන්දිරය ඊයේ සදැවතුන්ගේ වන්දනාව උදෙසා විවෘත කළා. පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය හා ශ්‍රමදායකත්වයේ මතයි අභිනව විහාර මන්දිරය ඉදිකර ඇත්තේ. පුණ්‍යෝත්සවයේ පැවැත්වුණේ සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරුලේඛකාධිකාරී ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහලේකම් පූජ්‍යපාද මුගුණුවෙල අනුරුද්ධ නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන් සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මැතුමාගේ සහභාගිත්වයෙන්. මාතලේ කොටුවේ ගෙදර ශ්‍රී සුධර්මෝදය විහාරයේ ඇතුළු සිව්මහා විහාරාධිපති සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි අභිනව විහාර මන්දිරය ඉදිකර ඇත්තේ. අභිනව විහාර මන්දිරය විවෘත කොට විහාර මන්දිරය තුළ වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේලා උදෙසා ප්‍රථම සම්බුද්ධ පූජාවද මෙහිදී සිදු කළා. විහාරස්ථ බෝධීන් වහන්සේ වටා ඉදිකිරීමට යෝජිත බෝධි ප්‍රාකාරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය සිදු කළේ ඉන් අනතුරුවයි. සියම් මහානිකායි අස්කිරි විහාර පාර්ශවයේ මාතලේ මහදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොස්කොල්ලිය සීලරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ මූලාසනස්ථව පුණ්‍යෝත්සව සභාවේ කටයුතු සිදු කළා. මෙහිදී විහාර මන්දිරයේ නිර්මාණශීලීන් ඇගීමට ලක් කළ අතර යුද හමුදාපතිතුමන් සහ පූජ්‍යපාද මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අතර සමරු තිළිණ හොරමාරුවක්ද සිදු වුණා. මාතලේ මහදිසාපති තේජානී තිලකරත්න මහත්මිය ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ආරාධිතයන් පිරිසක් පුණ්‍යෝත්සවයේ සමගින් එක්ව සිටියා. විහාරාධිපති ඉන්දියන් වන මහලකොටුවේ විමලධම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මෙම උත්සවයේ සංවිධායක මණ්ඩලයට ප්‍රථමයෙන් ගෞරවපූර්වක ස්තුතිය මේ අවස්ථාවේදී පුදකරන්න කැමතියි. ඒ වගේම මේ මහා වූ පින්කමක් මහහට සහභාගී වීමට ලැබීම මාරත භාගයක් වන සරකරු. ඒ වගේම විශේෂයෙන්ම ත්‍රිනිකායික ගෞරවනීය භික්ෂුන් වහන්සේ ප්‍රදාන කොට ඇති මෙම උත්සව සභාවේ ඔබ සැම ආමන්ත්‍රණය කිරීමට ලැබීමද මාරත භාගයක් වන සරකරු. මෙවර ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ජාතික පොසොන් උත්සව කමිටුව කටයුතු සූදානම් කර ඇතැයි අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍යපාද පල්ලේගම හේමරතන නායක ස්වාමින් වහන්සේ පවසනවා. අනුරාධපුර පූජා නගරයට පැමිණෙන වන්දනාකරුවන් පරිසරය අපවිත්‍ර නොකොට ආරක්ෂාකාරීව කටයුතු කරමින් ආගමික වතාවත්හි යෙදෙන ලෙසයි අටමස්ථානාධිපති නායක ස්වාමින් වහන්සේ අනුශාසනා කරන්නේ. අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනිය සිහිපත් කරමින් 2338 වැනි පොසොන් පුරපසළොස්වක පොහොය දිනේ යෙදී ඇත්තේ හෙට දිනේදී. ඓතිහාසික මිහින්තලාව රාජමහා විහාරස්ථානය සහ අටමස්ථාන පුදබිම ඇතුළු අනුරාධපුර බෞද්ධාගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කර ගනිමින් රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධව පුණ්‍ය වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.
ජාතික පොසොන් පුණ්‍ය මහෝත්සවය මෙවරත් අනුරාධපුරයේදී ඉතා උසස් අන්දමින් පැවැත්වීමට ජාතික පොසොන් උත්සව කමිටුව කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඔබ අනුරාධපුරයට පොසොන් වන්දනාවට පැමිණෙනවා නම් ඔබේ අවධානයට කාරණා කීපයක් යොමු කරන්න කැමතියි. පළමුවෙනි කාරණය තමයි ඔබ වන්දනාකරුවෙක් හැටියට පින් සිත් උපදවාගෙන මේ පින්බිමට පැමිණිලා ඔබේ ආධ්‍යාත්මික පෝෂණය සංවර්ධනය කරගන්න. දෙවැනි කාරණේ ඒන ගමනේදී ඔබ ඔබේ ආරක්ෂාවත් අන් අයගේ ආරක්ෂාවත් පිළිබඳව සැලකිලිමත් වෙන්න. ඒ වගේම මේ පින්බිමේ පරිසරයට ගහකොළට ආදරය කරන්න, පරිසරය විනාශ වෙන කිසිදු කටයුත්තක නොයදීමට වගබලා ගන්න. ඒ වගේම මේ වැව් බැඳි රාජ්‍යයේ වැව් ආශ්‍රිතව ඔබ නානකොට එහෙම නැත්නම් ජලය පරිහරණය කරනකොට ඔබේ ජීවිත ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න. මේ පින්බිමේ අපි පින් රැස් කරගෙන එන අනිත් අයටත් පින් දහම් යෙදීම සඳහා පරිසරය අපවිත්‍ර නොකර හැකි පමණින් පරිසරය පිරිසිදු කිරීමට දායක වෙන්න. ඒකත් පුණ්‍ය කර්මයක්. ඔබට ඔබේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කරගත හැකි සුබ පොසොන් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි. අලුත්ගම කන්දේ විහාරස්ථානයේ ඉදිකළ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ පසුගියදා සම්බුදු සසුනට පූජා කළා. ඒ වැඩම කර සිටි පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ සම්බුද්ධ ශාසනයට පූජා කිරීම සඳහා වූ පුණ්‍යෝත්සවය පැවැත්තුනේ සියම් මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගුඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. භූමි ස්පර්ශ මුද්‍රාව සහිත දකුණු ආසියාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙම ප්‍රතිමා වහන්සේ බවයි අලුත්ගම කන්දේ විහාරවාසී පූජනීය මහා සංඝරත්නය පවසන්නේ. අලුත්ගම කන්දේ විහාරාධිපති කළුතර දිස්ත්‍රික්කයේ සහ බෙන්තර වළල්ලාවිට කෝරළේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද කොක්කාවිට විපුලසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත සදැහැති පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය හා ශ්‍රමදායකත්වයෙන් මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිකර තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් දේශපාලන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. පල්ලේවෙල මහාවිද්‍යාලයට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංඝගත දක්ෂිණාවක් පසුගියදා පැවැත්වුණා. ඒ විද්‍යාලයේ උන්නතිය උදෙසා කැප වූ පිරිස වෙත පුණ්‍යානුමෝදනා කරමින් පල්ලේවෙල නගරයේ සිට සදාතුක කරඬුන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය පෙරහරින් පල්ලේවෙල මහාවිද්‍යාලය වෙත වැඩම කර වූවා. වල්බොලාන වික්‍රමශීලා පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍යපාද වරාගම උපාලි ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මත විදුහල්පෙත්තුමන් ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් එක්වයි සංඝගත දක්ෂිණාව සංවිධානය කර තිබුණේ. වල්බොලාන මහාවිද්‍යාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍යපාද කුකුල්නාපේ දේවරක්කිත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ විද්‍යාලයේ දියුණුව උදෙසා කැපවුණු පිරිස වෙත මෙහිදී පුණ්‍යානුමෝදනා කළා. හැත්තෑවකට අධික භික්‍ෂූන් වහන්සේලා පිරිසක් සංඝගත දක්ෂිණාව සඳහා වැඩම කළා. විදුහල්පති ඒකනායක මැතිතුමා, ආචාර්ය මණ්ඩලය, සිසු දූ දරුවන් එකතු වෙලා මේ පින්කම සිදු කරන්නේ මේ පාසල ආරම්භ කරලා
අවුරුදු 70ක් සම්පූර්ණ වෙනවා. ඒ අවුරුදු 70ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන අනුස්මරණය කළ යුතු පින්දිය යුතු සිහිපත් කළ යුතු 70 වසරක පුරා කටයුතු කළ හැම දිනම සිහිපත් කරලා මියගිය අයට පින් දීම සුජීවත්ව වාසය කරන හැමෝටම ආශිර්වාද පැවැත්වීම කියන අරමුණුත් එක්කයි මේ පින්කම සිදු වෙන්නේ. අභයගිරිය දෙවැනි බෝධිගරයේ වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් නිදි කළ ආවරණය සහ මල් ආසනය පසුගියදා නිරාවරණය කළා. මහමෙවුනා උයනේ අභයගිරියේ දෙවැනි බෝධිගරයේ වැඩ සිටින දෙවන සමාධි බුදු පිළිමයට ආවරණයක් සහ මල් ආසනයක් පූජා කිරීම සිදු කෙරුණා. අටම ස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍යපාද පල්ලේගම හේමරතන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ සුරතින් මෙම ආවරණීය සහ මල් ආසනය පූජා කෙරුණු අතර අභයගිරි විහාරයේ විහාරාධිකාරී ආචාර්ය කල්ලංචියේ රත්නසිරි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට වැඩම කර සිටියා. ක්‍රිස්තු වර්ෂ 6 සහ 8 සියවස් වලට අයත් වන මෙම සමාධි පිළිම වහන්සේ බොහෝ කලක් අවැසි වලට නිරාවරණය වී තිබීම නිසා මධ්‍යම සංස්කෘතික අරමුදලේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ආවරණය ඉදිකර ඇත්තේ. මේ අභයගිරි පුණ්‍ය භූමිය තුළ අපි කවුරුත් හඳුන්ව ලබන දෙවැනි සමාධි පිළිම වහන්සේ කියලා කියන්නේ. ඉතින් මේ දෙවැනි සමාධි පිළිම වහන්සේ හුදකලා වෙලා වගේ තිබුණේ කිසිම හැකවරණයක් එවාගේම හවුහරණක් නැතිව මේ පිට්ටනියේ හුදකලා තිබිච්ච ප්‍රතිමා වහන්සේ නමක්. මෙම ආවරණය සඳහා මූල්‍ය දායකත්වය ලබා දී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කරන අනුරාධපුර පී. වීරසිංහ වේදමහතායි. හෙටට යෙදෙන පොසොන්පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් බේරුවල ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩල දෙකක් ඒකාබද්ධව පොසොන් කලාපයක් සංවිධානය කර තිබෙනවා. ඒ පිළිබඳව අප වෙත අදහස් දැක්වූ බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක පූජ්‍යපාද අහංගම මෛත්‍රී මූර්තිනා හිමියන් ආසනාරක්ෂක මණ්ඩලය වගේම නීරුවල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය සහ නීරුවල විහාරාධිපති සංගමය ඇතුළු සියලු රාජ්‍ය ආයතන සහ ස්වේච්ඡා සංවිධාන ඒකරාධිකරණ නිවර පොසොන් කලාපය අති උස්පර්ශවත් අන්දමින් පැවැත්වීමට සංවිධානය කරලා තිබෙනවා. ඒ අනුව නීරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය පුරා නිවර තොරණ 16ක් පමණ තිබීමට සැලසුම් කරමින් පවතිනවා. ඒ වගේම පහන් කූඩු ප්‍රදර්ශන, භක්ති ගීත ගායනා වැඩසටහන් විවිධ සැරසිලි සිදු කරනු ලබනවා. ඒ වගේම බේරුවල ශාසන ආරක්ෂක මණ්ඩල දෙකම අපි කලාප හැටියට කොටස් 10කට බෙදා වෙන් කරමින් මේ විහාරස්ථාන ඒක රාශිව මේ කලාපවල විවිධාකාරයේ ආගමික වැඩසටහන් සිද්ධ කිරීම සඳහා සැලසුම් කරලා තිබෙනවා. මේ වන විට ප්‍රාදේශීය මහලේකම්තුමාගේ මූලිකත්වයෙන් සියලු සංවිධාන සහ රාජ්‍ය ආයතන දැනුවත් කරමින් වැඩසටහන සකස් කරන තිබෙන්නේ. ඒ සඳහා පැමිණ සියලුම ජනතාව පොසොන් අසිරිය ඉදිමින් උදාලමනක් පිහිටි ඇති කරගෙන ශ්‍රද්ධාවෙන් සිදු කර ගන්නා ලෙස ඉතාම කරුණාවෙන් මතක් කර සිටිනවා. මාතලේ විජයවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කරන අන්තර් පාඨශාලයේ සදහැගී තරගාවලිය මෙම මස 22 සෙනසුරාදා සවස 6:30ට මාතලේ එඩ්වර්ඩ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ සුසන්දේශ අප සමගින් අදහස් දැක්වූ මාතලේ විජයවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් නිශාන්ත ඩයස් බණ්ඩාර මහතා
එළඹෙන ජූනි මාසේ 21 වෙනිදා පොසොන් පුර පසළොස්වක පොහොය දවසේ ලැබෙනවා. ඊට පස්සේ දවසේ සඳහැ කාලෙදී මාතලේ නගරයේ සුවිශේෂ කටයුත්තක් සිද්ධ වෙනවා. ඒ තමයි මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් මාතලේ විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ගිය අවුරුද්දෙත් මේක මේ විදිහටම සංවිධානය කළා. මාතලේ නගරයේ ප්‍රධාන පාසල්වල දරුවන්ගේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨාංශයේ භක්ති ගීත වැඩසටහනක් මාතලේ නගරයේ මධ්‍යයේ පැවැත්වන්නට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මේ වරත් ඒ වැඩසටහන ගිය වර්ෂයේ වගේම මාතලේ එඩ්වර්ඩ් පාක් ක්‍රීඩාංගණයේදී තමයි පැවැත්වෙන්නේ. මාතලේ නගරයේ තිබෙන ප්‍රධාන පාසල් විශේෂයෙන්ම මාතලේ සාන්ත තෝමස් විද්‍යාලය, මාතලේ ශ්‍රී සංගමිත්තා බාලිකා විද්‍යාලය, මාතලේ ක්‍රිස්තු දේව ජාතික පාසල, රජයේ විද්‍යා විද්‍යාලය, සිරිමාවු බණ්ඩාරනායක ආදර්ශ පාසල, විජේපාල මහා විද්‍යාලය, එවැගේම සුජාතා බාලිකා විද්‍යාලය සහ මාතලේ විජේ විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨාංශයේ සහ කනිෂ්ඨාංශයේ දරුවෝ භක්ති ගීත තරඟයක් සඳහා මාතලේ නගර මැදයේදී සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම මෙවර වැඩසටහන අතිශය විශේෂයි. ඒකට හේතුව තමයි සෑම පාසලක්ම මේ ආගමික කටයුත්තකදී බොහෝ වෙලාවට අපි ප්‍රදර්ශන ආත්මකව තමයි භක්ති ගීත වැඩසටහනක් පවත්වන්නේ. හැබැයි ඊට එහා ගිහිල්ලා අපි මේක තරඟයක් විදිහට පවත්වන්නට කටයුතු යොදලා තියෙනවා. ඒ නිසා ජනතාවගේ විශාල උනන්දුවක් මේ පිළිබඳව යොමු වෙලා තිබෙනවා. මාතලේ විජේ විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා රජිත තීක්ෂණ මහත්මයා මේකට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. ඒ වගේම සෙසු පාසල් සම්බන්ධීකරණය කරමින් මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය, විශේෂයෙන්ම සෞන්දර්ය අංශයේ අධ්‍යක්ෂකතුමිය ඇතුළු පිරිස මේ සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දෙනවා. ඒ නිසා මාතලේ නගරයේ මැද ඉඳලා මේ කටයුත්ත කරන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම 22 වෙනිදා සවස 6:30ට වැඩසටහන ආරම්භ වෙලා රාත්‍රියේ දක්වා දිගහැරෙනවා. මෙවර වැඩසටහන පෙර වැඩසටහන වගේම ඉතාමත්ම හොඳ, එහෙම නැත්නම් හොඳ තත්ත්වයේ අනර්ග තත්ත්වයේ වැඩසටහනක් මේ මගින් ජනතාවට ලබා දෙන්නට තමයි අපි කටයුතු කරන්නේ. ඒ වගේම මාතලේ විශ්වවිද්‍යාල ආදි ශිෂ්‍ය සංගමේ පුළුල් පරාසයක නිරත වෙච්ච පිරිසක් එකතු වෙලා මේ වැඩසටහන සංවිධානය කරන්නේ. ජයග්‍රහයි කණ්ඩායම තෝරන්නට අධ්‍යාපන අමාත්‍යංශ විශේෂම මධ්‍යම පළාතේ අධ්‍යාපන කාර්යාලය, වගේම කලාප අධ්‍යාපන කාර්යාලය සහ සෞන්දර්යයට සම්බන්ධ ඉතාමත්ම දක්ෂ පළපුරුදු විනිශ්චය මණ්ඩලයක් විනිශ්චය කරනවා. ඒ වගේම දිවයිනේ ජනප්‍රිය මේ ශේෂ්ත්‍රය හා සම්බන්ධව බැඳිච්ච ගායන ශිල්පියෙක් අපි සම්බන්ධ කරනවා මේ අවස්ථාවේ විනිශ්චය කිරීමේ කටයුතු සඳහා. පොසොන් පොහොය දවසේ නෙමෙයි, ඊට පහුවදා දවසේ මාතලේ නගරයේ මැදදී මාතලේ එඩ්වර්ඩ් පාක් ක්‍රීඩාංගණයේදී හරියටම පස්සුරු 6:30ට මේ වැඩසටහන ආරම්භ වෙනවා. විජය බැති ගී සරණිය, පොසොන් ගී සරණිය වැඩසටහන ආරම්භ වෙලා මධ්‍යම රාත්‍රිය දක්වා දිගහැරෙනවා. ඒ සඳහා ඒකාත්මික වෙන්නට කියලා අපි ඔබට ඉතාම ගෞරවයෙන් බැති සිතින් යුතුව ආරාධනා කරනවා. බෞද්ධයා මාධ්‍ය ජාලයේ සහ ආරක්ෂක අමාත්‍යංශයේ එකමුතුවෙන් ක්‍රියාත්මක කරන යලිදකිමු දීගවාපි ව්‍යාපෘති යටතේ ප්‍රතිනිර්මාණය වන දීගවාපි මහා සෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තු නිදන් කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන ජූලි මාස 14 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා සදැහැති පුණ්‍යකාමී ඔබටත් එක්වීමේ හැකියාව පවතිනවා. භාග්‍යවතුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් සුපූජනීය වූ ඓතිහාසික අම්පාර දීගවාපි මහා සෑරදුන් යළි ප්‍රතිනිර්මාණය වන්නේ බෞද්ධ ආමාත්‍ය ජාලය සහ ආරක්ෂක අමාත්‍යංශයේ එකමුතුවෙන් ක්‍රියාත්මක කරන යළි දකිමු දීගවාපි ව්‍යාපෘතියට අනුවයි. දෙව්බඹුන්ගේ සාදුනාද මැද්දේ ත්‍රිනිකායික පූජනීය මහා සංඝරත්නයේ පුණ්‍යවන්ත වැඩමවීමෙන් එළැබෙන ජූලි මාස 14 වෙනි ඉරුදින පෙරවරු 10ට දීගවාපි මහා සෑරදුන්ගේ සෑගර්භයේ ධාතුන් වහන්සේලා සහ පූජා වස්තුන් තැන්පත් කිරීමට නියමිතයි. මෙම සාරාණීය පුණ්‍ය කර්මය සියසින් දැකබලා ලැබූ උතුම් මිනිසත් භවය පිණින් පුරවා ගන්නට ලංකාවාසී පින්වත් ඔබ සැමට බෞද්ධ ආමාත්‍ය ජාලයේ අප මෙත් සිතින් ආරාධනා කර සිටිනවා. ඒත් සමගින් අදර නියමිත සුසන්දේශ පුවත් විකාශය නිමාවට පත්වෙනවා. The Buddhist TV YouTube නාලිකාව ඔස්සේ සහ The Buddhist TV Facebook පිටුව ඔස්සේ අපගේ පසුගිය ප්‍රවෘත්ති විකාශයන් සමගින් දැන් ඔබට එක්වීමේ හැකියාව පවතිනවා. ඔබ සැමට සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි.